CBL සමපෝෂ දවස ජීවයෙන් අරමුණ සමබර ධාන්‍යමය පෝෂණය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකින් එක්ව සිටියා. එහිදී ජනාධිපතිවරණයේ ඇතුළු ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්. අපි ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව තමයි සාකච්ඡා කරේ. ඉදිරියේදී කොහොමද අපි දේශපාලනය කරන්නේ? ගන්න තීන්දු මොනවද? බිමේ තියෙන තත්ත්වය මොකද්ද? අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව තමයි කතා කරේ. කවුද ප්‍රබලයෝ හිටියේ? ප්‍රබලයෝ කියන්නේ අපි තමයි ප්‍රබලයෝ. ජොයිස්ට්‍රන් ප්‍රනාන්දු එමෙතුමා හිටියා, ප්‍රසන්න රණතුංග, රෝහිත අවේ ගුණවර්ධන, ඒ වගේම අපේ පවිත්‍රා අවකාශාගර කාර්ය උසන් ලේකම්තුමා, පවිත්‍රා වන්‍ය ආරච්චි මැතිණිය, සංජීව මන්ත්‍රීතුමා, කැටගොඩ මන්ත්‍රීතුමා ඒ අය හිටිය. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් කට්ටිය හිටියා. ඒ වගේම තවත් අලුත් අලුත් පක්ෂ සන්ධාන හැදිලා තියෙනවානේ. ලංසා හිටපු එමෙතුමාගේ ඒ පක්ෂත් හිටියා. දන්නවද අපි මහින්ද? ඔව්, වැසල් රාජපක්ෂ එමෙතුමා තමයි අපි නම් කරලා ඉව්වේ පක්ෂ නායකයෝ හැටියට. අද සාකච්ඡාවේදී බොහොම පැහැදිලිව අපි පක්ෂයක් හැටියට ජනාධිපතිතුමාට කිව්වේ මෙතන පක්ෂ ගණනාවක් ඉන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි නායක මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමත් එක්ක, ඒ වගේම මේ පක්ෂේ නිර්මාතෘ අපේ පක්ෂයත් එක්ක සාකච්ඡාවක් ඇති කරගන්න. සාකච්ඡා මාර්ගයෙන් ගෙන්නේ නැහැ. මොන දේකට හරි යන්න, මොන තීන්දුවකට හරි යන්න අපි සමත් අපි පක්ෂයක්. අපිට තනියෙන් රෝහිත අබේගුණවර්ධන තනියෙන් තීන්දුව ගන්න බෑ. අපේ පක්ෂේ තව කාටවත් තනියෙන් තීන්දුව ගන්න බෑ. අපේක්ෂක කවුරු වේද? අපේක්ෂකයෝ දැන් සමහරලාට පඳුරකට පයින් ගැහුවට පස්සේ විසිවෙනවා, ටාන් ටාන් ගාලා. ඒ තරමට අපේක්ෂකයෝ බිහි වෙනවා. මං හිතන්නේ මේ පාර මාගලක් ගන්න වෙයි චන්ද කොලේට. ඒ තරමට අපේක්ෂකයෝ බිහි වෙනවා. හැබැයි ඉතින් බිහි වෙන්නේ නැහැ, සමහරට අපත් නැහැ. මහින්ද මහත්තයා මේ මොන වගේ මතයකද ඉන්නේ? මහින්ද ජනාධිපතිතුමා හැමදාම එතුමත් එක්ක මම මගේ අපි ඉන්නේ මේ එතුමත් එක්ක වැටයි නියරයි වගේ. එතුමා හැමදාම හරි තීන්දු ගන්නෙ. හරි තීන්දු විතරක් නෙවෙයි, එතුමා සාකච්ඡා කරලා තීන්දු ගන්න. තනියෙන් තීන්දු ගන්නගෙන නෙවෙයි මහින්ද රාජපක්ෂ. ඒකයි අපිත් අතරින් නැතු ඉන්නේ එතුමා. සම්දාන ගත වෙන්න පුළුවන්. ඔය ඔක්කොම වටේ ගිහිල්ලා එක්ක වෙලා අන්තිමට එනවා. පොල් ගහ කොච්චර උඩ ගියත් ඔය අතු ඔක්කොම වැඩෙන්නේ පොල් ගහේ මුලට. පොල් ගහ කමයි පොට්ටුව. කියන්නේ පොට්ටුව නේ කියලා කියන්නේ. අනිවාර්යෙන් බලන්නකෝ. මමත් ඉතින් හොඳ අනාවෙක් කියන වඩුවක් තමයි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.